මගේ නම සුමිත්‍රා. මගේ වයස අවුරුදු 63යි. මුල් කාලවලදී මගේ ජීවිතයට කිසි වටිනාකමක් තිබුණේ නැහැ. හැබැයි දැන් මට ඒ වටිනාකම ලැබිලා තියෙනවා. ඉතින් මම දැන් ජීවත් වෙන්න ගොඩක් ආසයි. මම ජීවත් වුණේ කොළඹ ප්‍රදේශයේ. මට අයියලා 3 දෙනෙක් හිටියා. හැබැයි මගේ තාත්තා නම් බීමට ගොඩක් ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක්. මගේ අම්මා සෑහෙන්න දුක් විඳා. ඉතින් මගේ පුංචි කාලේ මට දකින්න ලැබුණේ ඒ දෙන්නගේ තිබුණ ආරවුල් ප්‍රශ්න තමයි. ඒ නිසාම මට පුංචි කාලයක් විඳින්න තිබුණේ නැහැ. මම විඳෙව්වා අමාරුම දේවල්. අවුරුදු 10ක් වෙනකොට මගේ වයස තාත්තා මේ ලෝකෙන් අපෙන් ඈත් වෙලා ගියා. තාත්තාගේ මරණින් පස්සේ අපි තනි වුණා. මගේ අයියලා ඒගොල්ලන්ගේ ලෝකවල තනි වුණා. අම්මයි මමයි එක පැත්තක ජීවත් වෙන්න වුණා. ඉතින් මේ අතරේදී මට කාගේවත් ආදරයක් කරුණාවක් ලැබුණේ නැහැ. ඉතින් මම ටිකෙන් ටික මම ලොකු වෙනකොට තරුණ වයසට එනකොට දැන් මගේ වයස අවුරුදු 18ක්. මේ කාලේදී මට ගෙදරින් මංගල යෝජනාවක් ආවා. මම හිතුවා දැන් මට කුඩා කාලේ ලැබුණ නැති ආදරේ මේ මිනිහයාගෙන් හරි ලැබෙයි කියලා. හැබැයි එයා අවුරුදු 13ක් මට වඩා වයසින් වැඩිමල්. ඒත් මම බලාපොරොත්තු කඩ කරගන්න නැතුව මම එයාත් එක්ක විවාහ වුණා. හැබැයි සිද්ධ වුණේ ඊට වඩා වෙනස් දෙයක්. එයත් බීමට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. ඉතින් මටත් සිද්ධ වුණේ අම්මා ගත කරපුවා වගේ ඒ අමාරු ජීවිතය ගත කරන්නයි. ඉතින් මෙහෙම යද්දී අවුරුදු 21 වෙනකොට මට දුවෙකුයි පුතෙකුයි ලැබුණා. විවාහ වී අවුරුදු 10කට පස්සේ මගේ ජීවිත කාලයේ දෙවනි පරිච්ඡේදයත් අවසන් වුණා. ඒ කියන්නේ මගේ හස්බන්ඩ් අකාලේ මිය ගියා. ඊට පස්සේ මමයි මගේ දරුවෝ දෙන්නයි මේ ලෝකේ තනි වුණා. මේ කාලේ තමයි මගේ ජීවිතේ ඉතාමත්ම අමහිරි කාලය. තිසැහෙන්න කටුක අත්දැකීම් වලට මට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ සිදුවීම එක්ක මුළු සමාජයත් මාත් එක්ක පොරබදන්න පටන් ගත්තා. හැම දිනෙකම මාව කොන් කරන්න පටන් ගත්තා. කාටත් මාව එපා වුණා. මගේ අම්මලා මගේ සහෝදරයෝ හැම දිනෙකම මට අවවාද කළා. හැබැයි මට මාව පාලනය කරගන්නවත් පුළුවන්කමක් තිබුණේ නැහැ. මේක තමයි ජීවිතයේ දරුණුම පරිච්ඡේදය. මම ආදරේ විඳ කෙනෙක් නෙමෙයි. ඉතින් මම දැනගෙන හිටියේ නැහැ මං කොහොමද මං දරුවන්ව හදන්නේ ආදරයක් දෙන්නේ කියලා. ඉතින් මේ තත්වය නිසාම සමහර වෙලාවට මට ඒගොල්ලන්ට ද්‍රෝහි වෙන්නත් වුණා. අවසානයේ වෙනකොට ඒ දරුවොත් මාව අතහැරලා ගිහිල්ලා. මේ කාලයේ වෙනකොට මාව තවත් අමාරු තැන්වලටපත් වුණා. එහෙම කිව්වොත් මගේ S2ත් නොපෙනෙන තරමට මම අන්ධෙක් භාවයටපත් වෙන්න පටන් ගත්තා. මං ඒ වෙලාවේ ගියේ කොළඹ වෛද්‍ය උපාලි මෙන්ඩිස් ඇස්ට්‍රෝහලීටි හොඳම දක්ෂ වෛද්‍යවරයා ඒ කාලේ. ඒ මහත්මයා මගේ S2 බලලා කිව්වා ඔයාව සනීප කරන්න බැහැ. ඔයාගේ ස්නායු මැරිලා. මට ඔයාට උදව් කරන්න විදිහක් නැහැ කියලා. මෙහෙම වෛද්‍යවරයෙක් කිව්වට පස්සේ මොකද්ද මගේ ජීවිතේ තවත් තියෙන බලාපොරොත්තුව? මගේ ජීවිතේ වෙන්න තියෙන හැම දෙයක්ම සිදු වෙලා ඉවරයි කියලා මගේ බලාපොරොත්තු සියල්ලක්ම මම නැති කරගෙන මට හිතුණ සමහර වෙලාවල්දී මැරෙන්න ඕනේ. කෝච්චියට පනින්න ඕනේ. ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. ගඟට පනින්න ඕනේ, වහ බොන්න ඕනේ. කීප වරයක් මම උත්සාහ කළා. ඒ ගිය තැනේදී මට ලොකු බයක් ඇති වුණා. ඒ බය මට මැරෙන්න නෙමෙයි. ඒ බය මට ආවේ මං කරලා තියෙන පව් මට මතක් වෙනවා. ඒ පව් නිසා මට බය හිතුණා මම ආයෙත් ගිහිල්ලා මේ වගේ දුක් කන්දරාවක වැටෙන්න වෙන්නේ. ඒ නිසා මම තීරණයක් ගන්න උත්සාහ කෙරුවා ජීවත් වෙන්න ඕනි කියන එක. හැබැයි මට ඒකට කිසිම උදව්වක් කාගෙන්වත් ලැබුණේ නැහැ. ඉතින් අර කතාවක් කියනවනේ, දියේ ගහගෙන යන මිනිහා පිදුරු ගහේ තෙල්ලෙනවනේ. ඉතින් මේ වගේ වෙලාවලදී මට ඇත්තටම මොකද්ද කරන්න කියලා තීරණයක් ගන්න බැරුව ඉන්න මොහොතක මගේ ඥාති සහෝදරියව බලෙන් වගේ අරගෙන ගියා මගේ හඳහන බලන්න. ඒ වෙලාවේදී ඒ කෙනා මට කිව්වේ ඒ හඳහන බලලා එක්කෝ ඔයා මැරෙන්න ඕනේ, එහෙම නැත්තම් ඔයාට පිස්සු හැදෙනවා. මම සමහර වෙලාවට පාරේ යනවා මාව වලවල් වල වැටෙනවා. පෙරදී බස් නම්බරවල නැගලා වෙන තැන්වල බහිනවා. ඒ වගේම සමහර වෙලාවට මම ඇඳුම කන පිට ඇඳගෙන යනවා. කවුරු හරි මට දැකලා පෙන්නනවා ඔයා ඇඳන් ඉන්නේ කන පිට නේද කියලා.
ඇත්තටම ඒ වගේ අවස්ථාවලදී මම ගොඩාක් ගොඩාක් අසරණ වෙලා මට මිනිස්සුන්ට කියා ගන්න බැහැ මං හිටපු තත්ත්වය. ඒගොල්ලෝ හිතන්නේ මට ඇස් පේනවා කියලා. නමුත් මම නියම අන්ධයෙක්ගේ කාලයට පත් වුණා. මේ කාලේදී මම පිස්සෙක් වගේ පාරේ එහා මෙහා ඇවිදිමින් ඉන්නවා. සමහර වෙලාවට කල්පනා කරනවා මට කිසිම තීරණයක් ගන්න බැහැ. හැබැයි සමහර වෙලාවට මට මතක් වුණා මගේ ඇස් පේන කාලේ මම දැකලා තියෙනවා පාරවල්වල ජේසු ජීවමානයි කියලා බෝඩ් ඇඳලා තියෙනවා. මම ඒ වෙලාවේ හිතෙන් මගේ කියනවා ජේසු ජීවමානයි හරි කවුරු හරි මේ ලෝකේ ජීවමාන කෙනෙක් ඉන්නවා නම් මාව දකින්න ඕනේ. මගේ දුක යට පේන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ කාලයකදී දවසකදී මට අපූරු සිදුවීමක් සිදු වුණා. ඇත්තටම ඒක අපූරු දෙයක්. මම දවසක් කල්පනා කර කර පාරේ යවිදිනකොට මට පුංචි ළමයෙක් හම්බුණා අවුරුදු 8ක විතර ගැහණු ළමයෙක්. ඉතින් මට මගේ නොපෙනෙන ඇස් දෙකට මං ඒ දරුවා ගාවට ගිහිල්ලා හැව්වා ඔයා කොහෙද මේ තනියම යන්නේ? එයා කිව්වා මම යනවා පල්ලියට ඇන්ටි ඔයා එන්න අපේ ජේසු ගාවට අපේ ජේසු ඔයාට උදව් කරයි. ඒ වෙලාවේ මං ඇහුවා ඔයාගේ ජේසුට පුළුවන්ද මට උදව් කරන්න? කොහෙද ඔයාගේ ගේ මට පෙන්නන්න කිව්වා. මෙයා මට යම් කිසි පාරක් පෙන්නුවා. මම ගෙදර ගියා කල්පනා කර කර ආපහු. හැබැයි මට එදා ඉඳලා මට දවස් 3ක්ම රැයට නිින්දක් නැතුව හරි ප්‍රශ්නයක් වුණා. ඒ මාව කවුරු හරි කූද්දනවා රැයට. කූද්දලා කියන ඔයා හොයන ජේසු එතන ඉන්නවා එතනට යන්න කියලා. මට අමුතු හඬක් ඇහෙන්න පටන් ගත්තා. මං ඇත්තටම සමහර වෙලාවට නැගිටලා මං බලනවා. හැබැයි කිසිම කෙනෙක් පේන්න නැහැ, දකින්න නැහැ. හැබැයි මට බයක් හිතුනෙත් නැහැ. නමුත් මට එක දෙයක් කල්පනා වුණා. සමහර වෙලාවට අර මට හඳහනේ කිව්වනේ මට පිස්සු හැදෙනවා කියලා. ඉතින් මං හිතුවා සමහර විට මට දැන් පිස්සු ඩබල් නෙමෙයි ට්‍රිබල් වේගෙන එනවා වෙන්න ඇති. එහෙමයි මට හිතුනේ. ඉතින් මම බොහොම අමාරුවෙන් හිතලා මම තීරණයක් ගත්තා මට ඒ ළමයාව හොයාගෙන යන්න ඕනි කියලා. මම එදා ගියා ඒ ළමයා කියපු පාර මතකෙට අරගෙන හොයාගෙන ගියා. හැබැයි හරි පුදුම දෙයක් නේ. එහෙම ළමයෙක් ඒ ගෙදර හිටියේ නැහැ. එතන හිටියේ වෙන පවුලක්. ඒ අය කිව්වා එහෙම කෙනෙක් නැහැ මෙහි. ඒගොල්ලෝ අදටත් පුදුම වෙනවා සහ මම වුණත් තවම දැක්කේ නැහැ ඒ දරුවා කොහෙද කවුද මොකද්ද කියලා. ඉතින් ඒ ගෙදර කට්ටිය මගේ විස්තර ඇහුවා. අහලා ඉවරලා ඒගොල්ලන් මට ලිපිණයක් දුන්නා. ඒ ලිපිණයට හොයාගෙන ගිහිල්ලා එතනට කියන්න මේ ප්‍රශ්න ටික කියලා. ඉතින් මම එතනට හොයාගෙන ගිහිල්ලා එතන හිටියා සභාපාලක කෙනෙක්. එතුමාට මම මගේ විස්තරය කිව්වා. කිව්වම එයා මට යාඥා කරලා බයිබලයක් දුන්නා. හැබැයි මං එයාට කිව්වා මට මේක කියවන්න ඇස් පේන්නේ නැහැ කියලා. එයා මට කිව්වා කමක් නැහැ. ඔයා ගෙදර ගෙනියන්න. අපි යාඥා කරන්නම්. ඔයාට පුළුවන් වෙච්ච වෙලාවට ඔයා කියවන්න. ඉතින් මම ඒ බයිබලෙත් අරගෙන ඒ උපදෙස් අහගෙන ගෙදර ගියා. ගිහිල්ලා කිව්ව විදියට මම යාඥා කරන්න පටන් ගත්තා. පළවෙනි දවසේ මම උත්සාහ කෙරුවා බයිබලෙ කියවන්න. මට බැරි වුණා. දෙවනි දවසෙත් උත්සාහ කෙරුවා ඒත් බැරි වුණා. තුන්වෙනි දවසත් උත්සාහ කෙරුවා ඒත් බැරි වුණා. හතරවෙනි දවස වෙනකොට මට බයිබලේ මන් දිග අරගෙන පුටුවේ ඉඳගත්තා. කණ්ණාඩි දෙකක් දාගෙන මම කිව්වා ජේසුනි මට උදව් කරන්න. මම පව්කාරයෙක්. මගේ පව්වලට ඔබ වහන්සේ සමාවෙලා මගේ ඇස් දෙක පේන්න මට උදව් කරන්න. ඔබගේ ජීවමාන බලය මට දක්වන්න. ඒ පාස්ටර් මට කියලා දුන්නා අන්ධයෝ සුව කරනවා කොරු සුව කරනවා කියලා. එහෙනම් මගේ අන්ධ ඇස් දෙක ඔබට පේන්න ඕනේ. එහෙම තමයි මං ජේසුට කතා කරේ. අද මම ඔගලොත් එක්ක hina වෙලා කතා කරාට එදා සැබවින්ම මගේ ඇස්වල තිබුණේ කඳුළු. එච්චරයි මට ඉතුරු වෙලා තිබුණේ. ඉතින් මම ඒ කඳුළු ටික දාලා උන්වහන්සේට කිව්වා මගේ ඇස් දෙක සුව කරන්න. මට මේ බයිබලේ කියවන්න ආසයි. ඔබගේ ජීවමාන බලය දකින්න ආසයි. ටික වෙලාවක් යනකොට මගේ ඇස් දෙක ළඟින් හෙවණැල්ලක් ගියා. එකම අර පොතේ තිබුණ අකුරු ටික මීදුමින් වැහිලා වගේ තිබිච්ච ඒ මීදුම ඉවත් වෙලා ගිහිල්ලා ඒ අකුරු ටික මතුවෙලා ආවා. ඇත්තටම මට හිතාගන්න බැරි වුණා මොකද්ද මේ සිද්ධ වුනේ කියලා. මගේ අතින් ඒ පොත අතෑරුණා. අතෑරලා මාව ඉබේම නැගිට්ට වුණා.
නැගිටලා මම උන්වහන්සේට ප්‍රශංසා කෙරුවා. සැබවින්ම ඔබ ජීවමාන යේසුනි, මං ඔයාගේ පසුපසෙ මගේ මැරෙනකම් මම එනවා. ඇත්තටම මේක මගේ හෘද සාක්ෂියට එකඟව කියන කතාව. මගේ ඇස් දෙක පෙනෙන්න පටන් ගත්තට පස්සේ මම මගේ පව් කියලා නිතරම පසුතැවිලි වෙන්න පටන් ගත්තා. ජේසු මට උදව් කෙරුවා ඒ මගේ පරණ ජීවිතයෙන් අයින් වෙන්න. ඒ කාලේ මාව පාලනය කරන්න කෙනෙක් හිටියේ නැහැ. හැබැයි දැන් ජේසු මාව පාලනය කරනවා. උන්වහන්සේ මට දැන් මේ පරණ පව්, මගේ මේ පරණ ජීවිතය මතක් කරන්නවත් ඉඩක් තියලා නැහැ. ඉතින් ජේසු මගේ ඇස් පෙනීම දුන්නා විතරක් නෙමෙයි, මම බලාපොරොත්තු වුණ, මම ආසාවෙන් බලාගෙන හිටිය මගේ නැතිවෙච්ච දරුවොත් මාව හොයාගෙන ආවා. ඒකත් මට හරි පුදුම දෙයක්. ඒ වගේම මාව සමහරු එපා කරලා හිටපු මගේ නෑදෑයොත් මාත් එක්ක සම්බන්ධ වෙන්න පටන් ගත්තා. දැන් සමාජයට මාව ප්‍රිය වෙලා තියෙනවා. ඉතින් මෙච්චර උදව් කරපු මේ ජේසුට මම මොනාද කරන්නේ? මට කරන්න පුළුවන් එකම දේ, ඒ ලබාගත් ආදරය, කරුණාව, දයාව මං වගේ මේ ලෝකේ නැත්තම් මේ දේශයේ අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට මම ඒගොල්ලෝ ළඟට ගිහිල්ලා මං ඒ අයට මේ පණිවිඩය ලබා දීලා ඒ අයට මේ මාර්ගය මං කියා දෙන්නේ. මගේ ජීවිතය වෙනස් වෙච්චා වගේම තවත් විශාල පිරිසකගේ ජීවිත වෙනස් වෙච්ච ආකාරය ඔබ දැනගන්න කැමති නම් ওই තිරේ දිස් වෙන අංකයට දැන් මම අමතන්න. මේ වගේ ජීවිත වෙනස් වෙච්ච කතා අඩංගු පොතක් ඔබට නොමිලේ ලබා ගන්න පුළුවන්.